මහමුහුද ඉමක් කොණක් නොපෙනෙන මේ දැවැන්තයා තමයි මේ ලෝකයේ භූමියෙන් වැඩි ප්‍රමාණයක් වසාගෙන ඉන්නේ. හිතන්න මෙහෙම ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත් ස්පොන්චි දිවිනක්. ඉතින් මේ දිවයිනේ මොනතරම් ජෛව විවිධත්වයක් තියෙනවද? ඒ අපි දන්න ජෛව විවිධත්වය. සැඟවුණු ජෛව විවිධත්වය කොතරම්ද? අපි නොදන්න ජීවීන් කොච්චර ප්‍රමාණයක් මේ පුංචි දිවයින ඇතුලේ ඉන්නවා වෙන්න පුළුවන්ද? මේ වනාන්තර ඇතුලේ, මේ වැසි වනාන්තර ඇතුලේ, මේ කඩලාන පරිසර පද්ධතිය ඇතුලේ මොනතරම් ජෛව විවිධත්වයක් ඇද්ද? ඉතින් මේ පුංචි දිවයින ඇතුලේ මෙවැනි ජෛව විවිධත්වයක් තියෙනවා නම් හිතන්න මේ ඉමක් කොණක් නොපෙනෙන මේ මහා සාගරේ මොන වගේ ජෛව විවිධත්වයක් ඇද්ද? මේ තුල සැඟවුණු අභිරහස් ජීවීන් කොච්චර ප්‍රමාණයක් තවමත් ඉන්නවද? අපි සොයාගත්තේ නැති අපිට ගවේෂණය කරන්න බැරි ජීවීන් කොච්චර ප්‍රමාණයක් මේ මහ මුහුදේ ඉන්නවා වෙන්න පුළුවන්ද? ඉතින් ආස නැද්ද ඇනිමල් කිංඩම් මාත් එක්ක එකතු වෙලා මේ ජීවීන් ගැන අධ්‍යයනය කරන්න? මම කැමති මේ ජීවීන් ගැන අධ්‍යයනය කරන ගමන් ගවේෂණය කරන ගමන් ඔයගොල්ලන්වත් ඒ ගැන දැනුවත් කරන්න. ඉතින් රැඳිලා ඉන්න ඇනිමල් කිංඩම් එක අපි ගවේෂණය කරමු කවුද මේ ජීවීන් කියලා. ඇනිමල් කිංඩම් අපි නිරන්තරයෙන් මේ සොඳුරු සතුන්ගේ සොඳුරු ලෝකය ගැන තොරතුරු නිරන්තරයෙන් ඔබ වෙත ගෙන එනවා. ඉතින් මේ තොරතුරු ගෙන එනකොට අපිට හමු වුණා ගොඩබිම ජීවත් වෙන සත්තු, එහෙමනම් මේ මුහුද, එහෙමනම් කරදිය ජීවත් වෙන සත්තු, ගොඩබිමට එනකොට මිරිදියේ ජීවත් වෙන සත්තු, එහෙමනම් ආකාශයේ ජීවත් වෙන ආකාශයේ වාසස්ථානය කරගත්තු පක්ෂීන්. ඉතින් මේ විවිධාකාර සතුන් අතර අපිට හමු වෙනවා සුවිශේෂී සත්වෙක්. ඒ සත්වයා මේ මුහුදෙත් ගොඩබිමත් තමන්ගේ වාසස්ථානය කරගෙන ජීවත් වෙන හරි අපූර්ව සත්වෙක්. ඉතින් මේ සත්වයා ගැන කතා කරන්න අපි අද ඇවිල්ලා ඉන්නේ දකුණු මුහුදු තීරයේ හරි සුවිශේෂී කොස්ගොඩ කියන ප්‍රදේශයට. ඉතින් මේ කොස්ගොඩ කිව්වහම අපට හිතෙන්නත් පුළුවන් මම මේ කතා කරන්න යන්නේ කවුරු ගැනද කියලා. ඉතින් රැඳී ඉන්න අපි බලමු කවුද මේ සුවිශේෂී සත්වයා කියලා. මං කිව්වනේ ඇනිමල් කිංඩම් තුලින් අදම ආවේ ගොඩබිමත් මුහුදත් දෙකම තමන්ගේ වාසස්ථානය කරගත්ත හරි අපූර්ව සත්වයක් ගැන කතා කරන්න කියලා. ඉතින් මම කිව්වා මෙහෙම කිව්වහම ඔයගොල්ලන්ට අනුමාන කරන්න පුළුවන් වෙයි කියලා මේ සත්වයා කවුද කියලා. ඉතින් ඔයගොල්ලන්ට එහෙම බැරි වුණා නම් අදම කතා කරන්න සූදානම් වන්නේ කැස්බෑව ගැන. මේ කැස්බෑව ගැන කිව්වහම අපිට විටක හිතෙන්න පුළුවන් මේ කැස්බෑවයි ඉබ්බයි සමාන සතුන්ද කියලා. එහෙම නැහැ. කැස්බෑව කියන්නේ හරි සුවිශේෂී අපූරු වෙනස්ම සත්වෙක්. ඉතින් මේ කැස්බෑව ගැන කතා කරන්නටයි මේ සූදානම. ඉතින් කැස්බෑවගේ සුවිශේෂී තොරතුරු විශාල ප්‍රමාණයක් අද මම ගෙන එනවා ඇනිමල් කිංඩම් තුලින්. ඉතින් රැඳී ඉන්න. ඇනිමේලියා රාජධානියේ චෝඩාටා වංශයට අයත් කැස්බෑවන් රෙප්ටීලියා ගණයට අයත් වෙනවා. සතුන් පිළිබඳව ගවේෂණය කරන්නන්ට මුලින්ම කැස්බෑවන් පිළිබඳව වාර්තා කොට ලේඛන ගත කර ඇත්තේ 1788 වර්ෂයේදී. ඉතින් මම කිව්වා වගේ කැස්බෑව ගැන කතා කරන්නයි මේ සූදානම. කැස්බෑව බලන්නට නම් එක්ක අපිට යන්න වෙනවා මේ මහමුහුද මැද්දට. නැත්නම් අපිට බලාගෙන ඉන්න වෙනවා කැස්බෑවෙක් විතර දාන්න මේ වෙරළ තීරයට එනකන්. ඒවත් නැත්නම් අපි යන්න ඕනේ කැස්බෑව බලන්න මේ කැස්බෑව සුරකුම් මධ්‍යස්ථානයකට. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ ලංකාවේ පළවෙනි කැස්බෑ සුරකුම් හා පරීක්ෂණ මධ්‍යස්ථානයට වික්ටර් හසල්බ්ලඩ් කැස්බෑ සුරකුම් හා පරීක්ෂණ මධ්‍යස්ථානයේ ඉන්න කැස්බෑව ගැන කතා කරන්න, කැස්බෑව ගැන ගවේෂණය කරන්න, කැස්බෑව ගැන විස්තර දැනගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ කැස්බෑ සුරකුම් හා පරීක්ෂණ මධ්‍යස්ථානයේ කළමනාකරු ඉසුරු. ඉතින් ඉසුරු අයබෝන් අයබෝන් කැස්බෑව ගැන කතා කරනකොට මම කතා කරමින් ආවේ කැස්බෑව ගිහුව ගමන් අපේ ඔළුවට එන්නේ කැස්බෑව ඉබ්බෝ කියන්නේ වෙනස මොකක්ද? මේගොල්ලන්ගේ වෙනස මොකක්ද? කැස්බෑවගේ දිනු විශ්වාසත්වය මොකක්ද? ඉතින් මම කතාව ආරම්භ කරන්නට කැමති ඒ ප්‍රශ්නේ. ඔව් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් අපි කැස්බෑව සහ ඉබ්බෝ ගත්තම ඔක්කොම ඉන්නේ උරගේ. ප්‍රධාන වශයෙන් කැස්බෑව කියලා කියනවා අපි මූදේ ජීවත් වෙන කැස්බෑවන්ට. අපිට ඉන්නවා විශේෂ තුනක්. මූදේ ජීවත් වෙන කැස්බෑවන්, ගොඩබිම ජීවත් වෙන ඉබ්බන් සහ ෆ්‍රෙෂ් වෝටර් ජීවත් වෙන ඉබ්බෝ. يعني ගොඩබිමේ මිරිදියේ ගොඩබිමේ දෙකේම ජීවත් වෙන ඉබ්බෝ. එතකොට අපි සාමාන්‍යයෙන් කැස්බෑවෙක් ගත්තම
අපි කැස්බෑ පැටියෙක් මුදු කැස්බෑ පැටියෙක් බිත්තරෙන් ඉපදිලා මුදුර මුදා හරියන් පස්සේ එයා වැඩි වියටපත් වෙලා ගැහණු සතා විතරයි අපව ගොඩබිමට එන්නේ. ඒත් අපිට ගොඩබිම ඉන්නවා තාරකා ඉබ්බෝ සහ ගල් ඉබ්බෝ කිරි ඉබ්බෝ අනේ වගේ කට්ටිය. දැන් අපි ගත්තම ප්‍රධාන වශයෙන් සාමාන්‍යයෙන් ඉබ්බෙක් අපි හතර ගත්තම ටක් ගාලා ඔළුවයි කකුල් හතර ඇතුළට ගන්නවනේ. කැස්බෑව එහෙම කරන්නේ නැහැ. මොකද කැස්බෑවට තියෙන්නේ දිගු අවල්පත් සහ කටුව සහ ඔළුව සම්බන්ධ වෙලා තියෙනවා හැමති. ඉතින් ඒක එයාට අතුරට ගන්න බෑ. අපි ඉබ්බගේ කැස්බෑවගේ ප්‍රධාන වෙස්ස ගත්තම ඒක තමයි. දිග අවල්පත් ඉබ්බට තියෙනවා කකුල් සහ බැඳි ඇඟිලි එයාට එකේ පීනන්න පුළුවන්. එන්නේ ඒක තමයි ප්‍රධාන වෙනස ඉබ්බගේ සහ කැස්බෑවගේ තියෙනවා. ප්‍රධාන වශයෙන් ඉබ්බට තමයි කටුව ඇතුළට යන්න පුළුවන්. කැස්බෑවට යන්න බෑ. කැස්බෑවට තියෙන මේ අවල්පත් විතරයි. ඒ වගේම විශේෂ කාරණාවක් සඳහන් කළා. මේ ගොඩබිමේදී දැක ගන්න පුළුවන් වෙන්නේ ගැහණු කැස්බෑ සතුන් විතරයි. පිරිමි කැස්බෑ සතුන් ගොඩබිමේදී කවදාවත් මේ කැස්බෑව මොහොතේ මුදා හැරියට පස්සේ දැක ගන්නට හම් වෙන්නේ නැහැ. ඒක බොහොම සුවිශේෂී කාරණාවක් අද දැනගන්නට ලැබුණා. ඉතින් තවදුරටත් කැස්බෑව ගැන කතා කරනකොට අපිට පිටිපසින් දැක ගන්න පුළුවන් විශාල පොරුවක් කැස්බෑවුන් විශාල ප්‍රමාණයක් පුරේ ඉන්නවා. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්නට මම කැමතියි. හරි. මෙහෙමයි. කැස්බෑව කියලා ගත්තම ලොකු පරාසයක් නැහැ. මොදු කැස්බෑව කියන්නේ ලෝකෙනම ඉන්නේ වර්ග 7යි. ඒ වර්ග 7න් වර්ග 5ක්ම මෙන්න මේ අපේ පොඩි ලංකාවේ කුඩා වෙරළ තීරයකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ දකුණු වෙරළ තීරේ ආරු ගල් කිස්සේ ඉඳන් ආරුගම්බේ කියන වෙරළ කලාපේ බිත්තර දාන්න එනවා. අපි මේ කුඩා වෙරළ තීරයට බිත්තර දාන්න එනවා. ඒක තමයි මේ ලංකාවේ තියෙන විශේෂත්වය. අපේ ලංකාවේ අපිට දකින්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම මාන කැස්බෑව. අපි කොළ කැස්බෑවට කියනවා මාන කැස්බෑව ග්‍රීන් ටර්නල් සහ ඔලු ගෙඩි කැස්බෑව ලොග හෙඩ් ටර්නල් බටු කැස්බෑව ලංකාවේ ඉන්න කුඩාතම කැස්බෑව විශේෂය ඔලිව් රිඩ්ලි සහ ගොඩාක් ලස්සන කැස්බෑව විශේෂයක් තමයි මේ පොතු කැස්බෑව. පොතු කැස්බෑවට කියනවා ලෙලි කැස්බෑව පනා කැස්බෑව. මොකද අපි ඉස්සර කාලේ මෙයාව දඩයන් කරලා තියෙනවා. මෙයාගේ කටුවෙන් විසුරු බාන්න හදන්නේ. දැන් ලෝකේ හැමතැනම මෙයාව දඩේම තහනම් කරලා තියෙනවා. ඒත් දැනට ඔය ඉලීගලි තාම මෙයාව මරනවා මේ කට භාවිතා කරලා විසුරු බාන්න හදන්න. සහ ලෝකේ ඉන්න විශාලතම කැස්බෑව විශේෂය ධාර කැස්බෑව. සාමාන්‍යයෙන් ධාර කැස්බෑවක් මීටර් 3ක් කිලෝ 600ක් 900ක් වගේ ප්‍රමාණයකට වැඩෙනවා. සාමාන්‍ය ලොකු මොරිස් මයින කා එකක් ප්‍රමාණයට ලොකු වෙනවා මේ මෙන්න මේ ධාර කැස්බෑව කියන විශේෂය. සහ අපේ ලංකාවේ නැහැ විශේෂ දෙකයි. කෙම්ස් රිඩ්ලි සහ ෆ්ලැට් බෑක් කියන විශේෂ දෙක. මොකද කෙම්ස් රිඩ්ලි කියන විශේෂය ප්‍රධාන වශයෙන් බිත්තර දාන්නේ දකුණු ඇමරිකා කලාපයේ ගල්ෆ් මෙක්සිකෝ වල. සහ මෙන්න මේ ෆ්ලැට් බෑක් කියන කැස්බෑව විශේෂය ප්‍රධාන වශයෙන්ම බිත්තර දාන්නේ ඔස්ට්‍රේලියාව සහ පැපුවා නිව් ගිනියාව කියන ප්‍රදේශ දෙකේ විතරයි. මේ කෙම්ස් රිඩ්ලි සහ ෆ්ලැට් බෑක් කියන විශේෂ දෙක අරින්න මේ අපේ ලංකාවේ කුඩා වෙරළ තීරයක ඉතිරි විශේෂ පහම පිටර දාන්න එනවා. ඒක තමයි මේ හිදින විශේෂත්වය. ඉතින් ලංකාවට මේ සංචාරක ආකර්ෂණය දිනා දිනට සමත් වූ සතුන් විශේෂයක් තමයි මේ කැස්බෑව. විශේෂත්වය තමයි ලෝකයේ සිටින් මේ කැස්බෑව විශේෂ හතක් නම් ලංකාවට එන සංචාරකයෙක්ට මුත්තන් ලංකාවේ ස්වදේශිකයෙක් වෙන ඔබට ලංකාවේදී මේ කැස්බෑව විශේෂ හතෙන් පහක් දෙක බලාගෙන මේ අවස්ථාව හිමි වෙනවා. ඒ අතරින් ඔබ මේ වික්ටර් හැසල්බ්ලත් කැස්බෑව පරීක්ෂණ මධ්‍යස්ථානයට ආවත් මේ කැස්බෑව විශේෂ අතරින් කැස්බෑව විශේෂ කීයක් දෙක බලා ගන්නට හැකියාව තියෙනවා? දරට අපි ළඟ විශේෂ තුනක් ඉන්නවා. විශේෂ තුනක් ඉන්නවා. ප්‍රධාන විශේෂ තුන කියන්නේ මාන කැස්බෑව, බටු කැස්බෑව සහ පොතු කැස්බෑව. විශේෂ තුන දකින්න පුළුවන් දැනට මේ ස්ථානයේ. ඉතින් අපි කලින් සඳහන් කළා වගේ මේ පොතු කැස්බෑව කියන්නේ ලෝකයේ වදවිමේ තරතිරයට ලක් වෙච්ච කැස්බෑව. ඉතින් ඒ කැස්බෑවවත් පවා දැක බලා ගැනීම හැකියාවක් මේ විස්ත හැසිරුලක් කැස්බෑව සුරකුම් හා පරීක්ෂණ මධ්‍යස්ථානයේ එන ඔබට දැක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සුවිශේෂී කාරණාවත් මතක් කරන ගම අපි සූදානම් ඇතුළට ගිහිල්ලා මේ කැස්බෑවුන්ගේ තවත් සුවිශේෂී තොරතුරු ඔබ වෙනුවෙන් ගෙන එන්න.
බැලූ බැලුමටම ඇතුළත හරි අපූරුයි. කැස්බෑ වැටවුණු විශේෂ ප්‍රමාණයක් මේ අවස්ථාවේදී මේ අවස්ථාවේ මේ මොහොතේ මේ වෙන ස්ථානයේ සංරක්ෂණය කරමින් සිටිනවා. ඉතින් දැකබලා ගන්න පුළුවන් සංචාරකීන් විශාල ප්‍රමාණයක් මේ වෙනට මේ ස්ථානයට ඇදීගෙන යන තාමත් දේ 9 පසු වී විනාඩි 30ක් පමණ ගත වී තිබෙනවා. ඒත් මේ වෙන විදිහට සංචාරකීන් විශාල ප්‍රමාණයක් මේ ස්ථානයට වෙමින් සිටිනවා. මේ කැස්බෑවුන් දැකබලා ගන්නට ඒ වගේම මේ කැස්බෑ පැටවුන් ගැන ගවේෂණය කරන්නට. ඉතුරු මේන්න මොන කැස්බෑපට උන්ද මේ මෙහෙම පසන් මෙතන ඔයාට ප්‍රධාන වශයෙන් විශේෂ දෙකක් දකින්න පුළුවන් මෙතන ඔයාට මේ බටු කැස්බෑව සහ මාන කැස්බෑව කියන විශේෂ දෙක තමයි ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් ඔයාට ප්‍රධාන වෙනස බලන්න පුළුවන් මෙයා යටපැත්ත හරවම මේ බඩ කළු පාටයි සහ බඩ සුදු පාටයි බඩ කළු පාට බටු කැස්බෑව වගේ බඩ කළු බඩ කළු පාටයි ඔව් ඒ ලොකු වෙද්දී වෙනස් වෙනවා ලොකු වෙද්දී මොන වගේ වෙනසකමක්ද දැකබලා ගන්න පුළුවන්න්නේ මේවයි මෙයාගේ මේ කටුව අළු පාට ගැතියකට හැරෙනවා බඩ සුදු පාට වෙනවා දැන් මෙයා ලොකු වෙද්දී ටිකක් කටුව දුබුරු පාටට කොළ පාටට හුරු වෙනවා බඩ ටිකක් කහ පාට හුරු ගැතියක් යනවා ඉතින් මේ මේ ඉන්න පැටියෙක්ගේ වයස දැන් මේ පැටියෙක් සාමාන්‍ය මෙහෙමයි දැන් අපි කැස්බෑ විතර සංරක්ෂණයේදී කැස්බෑව වෙරළ දාන විතර අපි මුදල් වලට අරගෙන අපේ සංරක්ෂණ මධ්‍යස්ථානයේ වරලලා මාස දෙකහමාරකට පස්සේ මේ පැටියා බිහි වෙන්නේ මාස එකහමාරක් දෙකහමාරක් අතුල කාලේ දවස් 48ක් 62ක් වගේ අතර කාලේදී මේ බිත්තරේ මේ පැටියා එළියට ඇවිල්ලා අපි 175ක් මුද්‍රම උදාහරණ 125ක් තමයි මේ ස්ථානයේ රඳවගන්නේ ඒ කියන්නේ බිත්තරෙන් එළියට ඇවිල්ලා දවස් 100ක් ඇතුළත 175ක් මුද්‍රම උදාහරණ බිත්තරෙන් එළියට ආපු ගමන් අපි 175ක් මුද්‍රම උදාහරණ ඒ කියන්නේ අපි මෙයාලා රාත්‍රී කාලේ එළියට ආවොත් අපි මේ ස්ථානය අරින්න කලින් අරලා ඔක්කොම මේව කරලා මේ මේගොල්ලෝ මූදරම උදාහරණව 175 125 මේ ස්ථානයේ රඳවගන්න. 125ක් රඳවගන්න එක හේතුව ඒ කියන්නේ දැන් මෙහෙමයි සංචාරකයන් අධ්‍යාපනික සහ සංචාර මට්ටමේ ප්‍රදර්ශන සඳහා තමයි අර 125ක් රඳවගන්නේ. ඒ 125ත් අනිවාර්යයෙන්ම දවස් 3ක් අතුල කාලයේදී රාත්‍රී කාලයේදී පමණක් අපි මූදරම උදාහරණයක් සිදු කරනවා. මෙතනදී මට බැලු බැලමුඩම් පේනවා ගැස්බෑවුන් ගැස්බෑ වැඩුන් සාමාන්‍යයෙන් 500ක් 1000කට ප්‍රමාණයක් මේ ස්ථානේ දැනටමත් ඉන්නවා. ඒ කියන්නේ මීට දවස් 3ක් වගේ ඇතුළත පිටතර දාපු පැටවු තමයි. මොකද මේ මේ කාලේ ටිකක් මේකට මාස දෙකකට වැඩි කාලෙදී තමයි අපිට කැස්බෑ වැඩිම ආපු කාලය. ඒක නිසා මේ දවස්වල අපි ගාව පැටවු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ මාස දෙකකට කලින් ඔයා කිව්වා වගේ කැස්බෑවුන් විශාල ප්‍රමාණයක් ආවකෝ මොහොතේ පිටතර දාන්න. ඒ කියන්නේ ඒ කාලේදී කැස්බෑවුන් කීයක් විතර මේ මොහොතේ තේරයට ආවද? සාමාන්‍යයෙන් එක රාත්‍රි මෙහෙමයි. අපේ කොස්කොඩ කියන වෙරළ තීරයේ මුළු අවුරුද්ද පතාම කැස්බෑ විතර දාන්නවා. ඒක තමයි මේ කොස්කොඩ වෙරළ තීරයේ තියෙන විශේෂත්වය. ඒත් අපිට තියෙනවා කැස්බෑවුන් වැඩි වශයෙන් එන කාලය. කියන්නේ සාමාන්‍යයෙන් ජනවාරි, පෙබරවාරි කියන කාලයේ තමයි වැඩි වශයෙන්ම කැස්බෑව එන්නේ. සාමාන්‍යයෙන් එක රාත්‍රියකට කැස්බෑ මව් කැස්බෑවුන් 10ක් 15ක් විතර දානවා එක රාත්‍රියකට. දැන් සාමාන්‍යයෙන් මේ දවස්වලත් කැස්බෑව 3-4ක් අනිවාර්යෙන් විතර දාන්න එනවා. මේ දවස්වල ඒ කියන්නේ අපිට සීසන් එකක් ඕෆ් වෙන්නේ නැහැ අවුරුද්ද පතාම එනවා ඒ තර ඉතින් කිව්ව කාරණාව ගැන සැකයක් නැහැ 1978 සිට මේ වෙන විට මිලියන 4කට අධික කැස්බෑ පැටවුන් ප්‍රමාණයක් මේ කැස්බෑ සුරකුම් මහ පරීක්ෂණ මධ්‍යස්ථානයේ මේ කොස්ගොඩ මුහුදු තීරයේ මහ මුහුදට මුදාහැරලා තියෙනවා ඉතින් අනිවාර්යෙන්ම දවසට එක කැස්බෑවෙක් හෝ මේ මුහුදු තීරයෙන් බෙඩට ආ යුතුයි විතර දාන්න කැස්බෑව මිලියන 4ක් මුදෙට උදෑහැරිය කිව්වහම මේක හරි විශ්වජනක කාරණාවක්. දැනගන්න කැමති ඉසුරු මේ කැස්බෑව මුදෙට මුදාහරිද්දී මේගොල්ලන්ගේ කොච්චර විතර ප්‍රතිශතයක්
මහමුහුදට යනකොටත් අවසානයේදී පණ රැක ගන්නට සමත් වෙනවද? මේවයි ප්‍රශ්න. අපේ ප්‍රධාන කාර්යය තමයි ගොඩබිම සිටින විලෝපිකයන් සහ මිනිස් ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් කැස් බෑවුන්ට එරෙහිව තියෙන මිනිස් ක්‍රියාකාරකම් නැතිවීමත් තමයි අපේ ප්‍රධාන වශයෙන් මෙතන අපේ කාර්යය. ඉතින් එහෙම නැතුව දැන් අපි මේ බිත්තර වෙරළේ තියෙන ඇරියොතේ මේ බීච් එක ඕපන් බීච් එක ඕන කෙනෙක්ට යන්න පුළුවන්. අපි මිනිස්සු හුරු වෙලා තියෙන මේ බිත්තර ඉස්සර කාලේ ඉඳන්ම බිත්තර කන්න ආහාරයට ගන්න. ඉතින් ඒක අපි නවත්තලා අපේ පිටිසක් එතනට යොදවලා ඒගොල්ලෝ වෙරළේ ගිහිල්ලා බිත්තර අරගෙන ආවිල්ලා අපට අරගෙන අපේ සුරකම මධ්‍යස්ථානයේ බිත්තර ආරක්ෂා කරලා පැටව මුද්‍ර මුදා හැරීමේදී අපේ ආරක්ෂාවත් එක්ක සාමාන්‍ය 10%ක් වගේ ප්‍රමාණයක් මෙතනින් ජීවිත ආරක්ෂා වෙලා මුද්‍ර යෑමේ හැකියාවක් තියෙනවා. ඒත් ප්‍රධාන වශයෙන් යාලගේ සාගරයේදී සිටින විලෝපිකයන් තමයි යාලට වැඩිය ලොකු ඕන ප්‍රමාණය යාලට වඩා ලොකු මාංශ භක්ෂක මාළු. ඉතින් ඒක තමයි මේ ආහාර දාමය කියන්නේ. මොකද මේ කැස් බෑවත් ආහාර දාමේ පුරුකක්. නැත්නම් ඉතින් මෙච්චර මේ කැස් බෑව සාමාන්‍ය එකමමක් විතර 100ක් 150ක් විතර දාද්දී ඔක්කොම ජීවත් වෙනවා නම් මේ මූල මූදම කැස් බෑව ඉන්න ඕනේ. ඒක තමයි මේ අපූර්ව ස්වභාව ධර්මයේ අපූර්ව සිදුවීම් කියන්නේ. ඉතින් ස්වභාව ධර්මයට එරෙහිව යන්නට අපිට උනත් හැකියාවක් නැහැ. කොච්චර මේ කැස් බෑවන් සුරක්ෂණය කරත් මේ කැස් බෑවන්ගේ ජීවිතේ පණ රැක ගන්න සමත් වෙන ප්‍රතිශතය තමයි දවසේ අන්තිමේදී මහා මොහොතේදී Taman සිතවයි වෙන්නේ. සුභ සෞන්දර්ය ආරක්ෂා කරන ජෛව සමතුලිතතාවය රකින්න මේ සත්ව සහ ශාක කොට්ටාෂ අපගේ ජීවයයි. අද අප ඔබ වෙතට ගෙන ආ කැස් බෑවුන් ලොව තර්ජනයට ලක් වූ සතුන් කාණ්ඩයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. එසේම මේ දෙරුණේ සංචාරක කර්මාන්තයට රුකුලක් වන්නටත් ඔවුන් වක්‍රාකාරව සහයෝගය ලබා දෙනවා. එවන් වටිනා සත්වයෙක් පිළිබඳව එක් වැඩසටහනකින් කතා කිරීම පහසු කරුණක් නෙවෙයි. ඒ නිසාම ලබන සතියෙත් අප කැස් බෑවුන් පිළිබඳව කතා කරන්නට කොස්ගොඩට එනවා. එන්න අපත් සමග සංචාරය කරන්න. මේ අපූරු ජීවීන් පිළිබඳව අධ්‍යයනය කරන්න. මේ Kingdom of Animals.